සරලම නගරය ලංකාවේ අගනගරයයි. එය ලංකාවේ ජනාකීර්ණ නගරයේ සියම ප්‍රධාන වෙළඳ නගරයද වේ. මේ දිනකට දසදහසක් කැමෙනවා සේම එවැනි ප්‍රමාණයක් දිනකට පිටවන්නේ. මේ පැමිණි පිටවෙන අය 80% අතරේ තිබෙන අනිවාර්ය භාණ්ඩයක ජංගම දුරකථනයේ. එය දැන් තරුණ තරුණයන් අතරේ එක්තරා විලාසිතාවක් බවට පත් වී ඇත. මේ ජංගම දුරකථන උන්මාදය පිළිබඳව අවධානය සිටින නගරේ අපි නොදකින කන් පිරිසත්ද සිටි. එනම් මෙම ජංගම දුරකථන සොරා ගැනීමට මාන බලමින් සිටින තරුණ කණ්ඩායමක් පිළිබඳවයි. පිළිබඳ අපිට දැනගැනීමට ලැබුණේ ඔවුන් ජීවත් වන්නේ කොළඹ ප්‍රධාන ගුවන් පාලමක් ආශ්‍රිතව තිබෙනා වූ මුදුක්කු නිවාස පද්ධතියක් තුළයි. අපි මේ යන්නේ ඔවුන්ගේ නායකයා මෙහිදී අපිට ඔවුන්ගේ නායකයාගේ සහ එක් ගෝලයෙකුගේ සාකච්ඡාවක් පටිගත කර ගැනීමට හැකියි. මේ ඒ පිළිබඳ ස්කෝල් ගිය දැනගන්න මොනවයි ගිය ජොබ් එක මොකද ඉස්සරේ ජොබ් එකක් නෑ. ඒකමද ජොබ් එක කියන්නේ? ෆෝන් කියන්නේ ওই ගෝලේ දාලා ගෝල ආයතනෙ ඉන්නවා. ඒක නම්මලා ජොබ් එක කරවන්නේ ආවනේ මාසෙට ෆෝන් කීයක් වගේ විශ්සන දවසට නම් එකිනේ ෆෝන් තුනතර ගන්නවා. අය අද දෙකින ඔය දැන් ගියා දෙනවා ඉතින් ෆෝන් ටික 10 15 අතර ගේනවා. ඒක සාමාන්‍ය ඒවා විකුණන්නේ කීයට වගේද? මොනවා ඉතින් කාමරයක් 2000 500ට ඒ වගේ මිල ගණන් වල තමයි කීයක් වෙනවා. සාමාන්‍ය උස්සන්නේ වැඩියෙන්ම ගෑනුන්ගෙන්ද පිරිමින්ගෙන්ද? දෙනවා ඉතින් දෙගොල්ලම තමයි පිරිමින්ද වැඩියෙන්ද? වැඩියෙන් පිරිමින්. ඒ කියන්නේ වයස කට්ටියද නැත්තම් ධර්ම කට්ටිය? මම කට්ටිය වැසෙන් දෙයක් කියලා නෑ. අවුල එක නෑ ගැව්වා අපි වහන එදා වෙල මේ කොන්න අප්පාන්නේ. ඒ කියන්නේ සෙට් තුනක් කියලා. ආ ඉස්කෝලේ ගිරණ ඇංගිලා දිනා. ඕලේ කරා. ඊට පස්සේ නාවේ කරේ. ඊට පස්සේ දින. ෆෝන් තමයි උත්තර. ඒ කියන්නේ විදිස්ලා ජොබ් එකක් කරේ නැද්ද? කියන්නේ මේ පුදුරිය මේ කියන්නේ ඕලල් පාස්ල වෙන්නේ සාමාන්‍ය දවසට සුමාන ෆෝන් කීයක් විතර උස්සනවා? ගානක් කියලා නෑ. අපේ පාස් කීතර ඉන්නවා ඒ කට්ටිය උස්සගෙන. ඉතින් සාමාන්‍යයෙන් උස්සන්න තෝරගන්න කොයි වගේ ස්ටේස්? පස්වර්ඩ් ඕටි ස්ටේස් ආවටක මාගත් ඒ වගේ තමයි. සාමාන්‍ය ෆෝන් එකක් ගන්න කීයකට වගේ දීපුණාද නේද? 1500 2000 2500 2000.
ඔවුන්ගේ කණ්ඩායමේ සමාජිකයන් 10 දෙනෙක්ගෙන් පමණ සැදුම්ලත් එකක් වේ. මෙයින් වැඩි පිරිසක් අවුරුදු 18ට අඩු අය වෙති. ඔවුන් වැඩි දිනෙක වැඩිදුර අධ්‍යාපනය ලබාගෙන නැත. මොහොන්ම ජංගම දුරකථන සොරා ගැනීමට තෝරා ගන්නේ බස් නැවතුම් පොළව බස් රථ පිටකොටුවේ ජනාකීර්ණ ප්‍රදේශයන්. එසේම දුම්රිය අරස් මාර්ග සහ මාර්ග සන්නා එළිය අදර මාර්ග තද බලයද මොවුන් සොරාගැනීම සිදු කිරීමට විශේෂ සංවිස්ථාන වශයෙන් ප්‍රෝජනය ගනි. එනම් එම අවස්ථාවේදී ඔවුන්ට එම තදබදය හේතුවෙන් පැනයාමට හැකි බැවි. මොවුන්ගේ මෙම සොරා ගැනීම වලට විශාල රුකුලක් වන්නේ මෙම මුදුක්කු නිවාස පද්ධතිය. මෙම සොරා ගැනීමක් සිදුකොට මේ දුරට රිංගූ කල පොලිසියට පවා සොයා ගැනීමට නොහැක. එසේම මොවුන් කොළඹ ප්‍රදේශය තුළ සෑම මුදුක්කුවක් පිළිබඳව අසල දැනුමකින් සන්නද්ධ වී තිබේ. මෙම සොරා ගන්නා දුරකථන වැඩි වශයෙන් මිලදී ගන්නේ පාතාල සමාජිකයන් සහ මද්‍රව්‍ය ව්‍යාපාරම් කරන. මෙම දුරකථන ගනුදෙනුකදී ඔවුන්ට නීතිමය වශයෙන් පැනදුනෝ සිදු නොවන බැවින් ඒ ඔවුන්ගේ මතු ආරක්ෂාවට එක්තරා උපක්‍රමයකි. මෙම තරුණයන්ගේ දෙමාපියන් වැඩි දෙනෙක් අඩු අධ්‍යාපනයක් ලැබපු අය වෙති. විශේෂයෙන් පියා මත්පැන්නෝ මද්‍රව්‍ය භාවිතා කරනු ඇත. නැතිනම් මා විදේශ රැකියාවට ගොස් ඇත. එබැවින් තමස් නැගි ආශාවන් ඉෂ්ට කර ගැනීමට මුදල් අවශ්‍ය බැවින් ඒ සෙවීමට කෙටි මාර්ග තෝරා ගැනීම. මොවුන් මෙම දුරකථන විකිණීමෙන් ලැබෙන මුදල් වැඩි වශයෙන් වියදම් කරන්නේ දුම් වැඩි, මද්‍රව්‍ය, මත්පැන් සහ නවීන විලාසිතා ඇඳුම් පහමාන මිලදී ගැනීමට. එසේම මොවුන් ජීවත් වන නිවාස පද්ධතියද ඉතා දුෂ්කර අපහසුතා වලින් පිරී පවතී. මෙම නිවාස ඉතා කුඩා බැවින් විශාල සමාජිකයන් පිරිසක් මේ තුළ සිටින බැවින් මොවුන් වැඩිපුර පාරද්දර ජීවත් වීමට හුරු පුරුදු වී ඇත. මොවුන් රැකියාවක් කිරීමට අකමැති. ඒ ඔවුන්ගේ සමාජීය හුරු පුරුදු නිසා ආයතනයක් තුළ රැකියාවක් කිරීමට තිබෙන අකමැත්තයි. මොවුන් ජීවත් වන ප්‍රදේශයේ නම ඇසූ පමණින් රැකියාවට බඳවා ගන්නේද නැති. එසේම වෘත්තීය පුහුණුවක් නොමැති කම සහ සම්මුඛ පරීක්ෂණයෙන් මුහුණදීම තිබෙන වියද මෙයට එක්තරා හේතුවක් වේ. අඩු අධ්‍යාපන මට්ටම නිසා වෘත්තීය පුහුණු ආයතනවලට ජාතික තනු සේවා සභාව යන ආයතන මගින් තමන්ට ලබා ගැනීමට පුළුවන් ප්‍රයෝජනය පිළිබඳව ඔවුන් දැනුවත් වීමක් නැත. විශේෂයෙන් රජයේ නිලධාරීන් පිළිබඳව ඔවුන්ගේ ආකල්පය ඉතා නරක මට්ටමක පවතී. බාහිර භෞතිකව රටක් වශයෙන් අපි දිනුවීම පැවතියත් මෙම කරුණු මගින් අපි පුද්ගල සහ සමාජීය වශයෙන් කොතරම් ඉහළ මට්ටම පවතිද කියා සිතීමට සිටිවේ. Like I should.